السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا، من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. أما بعد، මුළු විශ්වතලයම මව පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී සර්ව උත්තරීතර පවිත්‍ර එකම දෙවියන් වන විශ්වාධිපති අල්ලාහ් රබ්බුල් ආලමීන්ට සියලු ප්‍රශංසා හිමි වේවා. රහ්මතුල් ලිල් ආලමීන් නම් වූ මිහිපිට සුරතුර ආලෝකයේ ප්‍රතිමූර්තිය වන අප නබිනායක මුහම්මද් නබී සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන්ටත්, එතුමානන්ව සබාලිසින් අනුගමනය කරන සියලුම මුස්ලිම් ජනතාවටත් අල්ලාහ් රබ්බුල් ආලමීන්ගේ කරුණාව හා දයාව පහළ වේවා. මාහිතවත් සහෝදර සහෝදරියනි, ඔබ සැමට සාමය උදා වේවා. පුණ්‍ය වූ රමලාන් මාසයේ ඉස්ලාම් දහමේ සුවිශේෂතාවන් යන මාතෘකාව යටතේ ඉස්ලාම් අනෙකුත් දහම්වලින් සුවිශේෂීව පෙනී සිටින විවිධ කරුණු කාරණාවන් අපි සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව අද දින ඉස්ලාම් දහමේ අවසාන වක්තෘවරයාණන් වශයෙන් සලකනු ලබන අප නබිනායක මුහම්මද් නබී සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් ලෝකේ මෙතෙක් පැමිණ සිටින සියලුම ආගමික නායකවරුන්ගෙන්, සියලුම ආගමික ශාස්ත්‍රුන්වරුන්ගෙන්, ඒ වගේම ආධ්‍යාත්මික නායකවරුන්ගෙන් සුවිශේෂී අසම සම ලෝක නායකයාණන් වශයෙන් කෙබඳු ජීවිතයක් ගත කළාද, එතුමාණන් සතුව පැවති සුවිශේෂී ලක්ෂණයන් මොනවාද යන කාරණාව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒට හේතුව සර්වබලධාරී දෙවියන්ගේ දේව දහමක් වන බව සනාත කිරීම සඳහා ඉස්ලාම් ස්වේච්ඡාවෙන් කරුණු දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එම කරුණු දෙකෙන් පළවෙනි කාරණාව පරිශුද්ධ වූ අල් කුර්ආනයේ, ඒ විස්මයජනක වේද ග්‍රන්ථයක් වශයෙන්, ධර්ම ග්‍රන්ථයක් වශයෙන් සියලුම ආකාරයේ අනෙකුත් වේද ග්‍රන්ථ අතුරින් සුවිශේෂීව පිහිටන බව, එම සනාත කරමින් සිටීම අපි ඊයේ දින සාකච්ඡා කරා. ඒ වගේම මුහම්මද් නබී සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් ආධ්‍යාත්මික නායකවරුන්ගෙන් සුවිශේෂීව තමන්ම වක්තෘවරයෙක් වන බව කෙබඳු ආකාරයෙන් සනාත කර තිබෙනවාද යන කාරණාවත් මුස්ලිම්වරු වශයෙන් අපි දැන සිටිය යුතුයි. එතුමාණන් හුදෙක්ම ආධ්‍යාත්මික නායකයෙක් වශයෙන් මෙලොවට තමන්ව අන්ධ විශ්වාසයෙන් පිළිගන්න යයි කිසි විටක පවසා තිබුණේ නැහැ. එතුමාණන් විසින්ම ධර්ම දූතවරයෙක් වන බව සනාත කර තිබෙනවා. ඒ සඳහා විවිධ සාක්ෂි සාධක පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සහ නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ චරිතාපදානය තුළ අපට ලැබෙනවා. එම නිසා නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් ලෝකවාසී ජනතාවතේ මේ වනතුරු පැමිණ සිටින යුගාන්තය දක්වා පැමිණීමට නියමිත සියලුම ආධ්‍යාත්මික නායකවරුන්ගෙන් කැපී පෙනෙන සුවිශේෂී නායකයෙක් වශයෙන්, අසම සම නායකයෙක් වශයෙන් දිදුලන්නේ කෙසේද යන කාරණාව අපි සවිස්තරාත්මකව සාකච්ඡා කරමු. අපි සියලු දෙනාම දන්නා කරුණක් තමයි මුහම්මද් නබී තුමාණන් සෞදි අරාබියාවේ වර්තමානයේ මක්කම නැමැති නගරේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ උපත ලැබපු කෙනෙක්. එතුමාණන් උපත ලබන අවස්ථාවේදී එතුමාණන්ගේ ආදරණීය පියාණන් මරණයට පත් වී සිටියා. එතුමාණන් උපත ලබා හැදී වැඩන කුඩා අවදීම එතුමාණන්ගේ ආදරණීය මෑණියන් අභාව ප්‍රාප්ත වෙනවා. ඉන්පසුව සිය පුතා ළඟ අබු මුත්තලිබ් ළඟ හැදුණු වැඩුණු නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් එතුමාණන්ගේ අභාවයෙන් පසුව සිය සුළු පියා වන අබු තාලිබ්ගේ රැකවරණය යටතේ හැදුණා වැඩුණා. කුඩා කාලයේම අධ්‍යාපනය සඳහා කිසිදු පහසුකමක් එතුමාණන්ට ලැබුණේ නැහැ. ව්‍යාපාරික කටයුතු වල යෙදීමට එතුමාණන්ව බල කෙරුණා. එම නිසා ව්‍යාපාරික කටයුතු සඳහා විවිධ නගරවලට ගොස් ව්‍යාපාරයේ යෙදුණා. පසුව එතුමාණන්ගේ 25 වන වියේදී එම කාලවකවානුවේ ජීවත් වුණු අතිවිශාල කීර්තිනාමයක් උසුලපු ව්‍යාපාරික කාන්තාවක් වූ, එතුමාණන්ට වඩා වසර 15කින් වැඩිමහල් වූ කාන්තාවක් වන, දැනටමත් විවාහ දෙකක් සිදු වී ඒ විවාහ දෙකේම තම ස්වාමි පුරුෂයන්ව අහිමි කරගත් නිසා ඔහුන් මරණයට පත් වූ නිසා වැන්දඹුවක් වසිටි ඛදීජා රලියල්ලාහු අන්හා තුමියව නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් සිය 25 වන වියේදී ඛදීජා රලියල්ලාහු අන්හා තුමියගේ 40 වන වියේදී විවාහ කරගත්තා. ඉන්පසුව එතුමාණන් සිය පවුලේ ජීවිතය සාර්ථකව
ආදරයෙන් තම භාර්යාව සමග ගත කරමින් දරුවන් වදමින් එම සමාජයේ ජීවත් වෙමින් සිටියා. පසුව එතුමාණන්ගේ 40 වන වියේදී එතුමාණන් ධර්ම දූතයෙක් වශයෙන් තෝරාපත් කරගනු ලබනවා. මුලින්ම තමන් ධර්ම දූතයෙක් වශයෙන් තෝරාපත් කරගනු ලැබීම එතුමාණන්ට විශ්වාස කළ නොහැකි තත්වයකට පත් වුණා. නමුත් පසුව තමන්ට ලැබුණේ දේව දහම් පණිවිඩය කියන කාරණාව එතුමාණන් වටහාගෙන එතුමාණන් ජන සමාජයට ප්‍රචාරක කටයුතු සඳහා ඉදිරිපත් වුණා. එම වයසේ 40 ඉඳන් 63 වන වයස දක්වා එතුමාණන්ගේ වසර 23ක කාලයක් අවසාන ලක්තුරුවරයාණන් වශයෙන් ලෝකවාසී ජනතාවට සිය දහම් පණිවිඩය සර්වබලධාරී දෙවියන් අල්ලා වෙතින් ලැබුණු සියලුම ධාර්මික පණිවිඩය මහජනතාවට සම්පූර්ණයෙන්ම සේන්දු කරලා එතුමාණන් 63 වන වියේදී අභා ප්‍රාප්ත වුණා. මේ එතුමාණන්ගේ සරල කෙටි ඉතිහාසය. එතුමාණන් වයස 40 දක්වා ධර්ම දූතයෙක් වශයෙන් එම සමාජයේ ජනතාවට ප්‍රකාශ කර සිටියේ නැහැ. මෙම සමාජයේ තිබෙන්නා වූ ප්‍රශ්න නිසා, මෙම සමාජයේ තිබෙන්නා වූ අපරාධ පාපතර ක්‍රියාවන් පිළිබඳව කල්පනා කරමින් හුදෙකලා වෙමින් මෙම සමාජය නිවැරදි කිරීමට මගක් Tamanට නොලැබේදී ඔයයි සමාජයෙන් වෙන් වෙලා ඒ සමාජය නිවැරදි කිරීම සඳහා කල්පනා කරගෙන සිටින අවස්ථාවේදී තමයි එතුමාණන්ට දේව පණිවිඩ පහළවන්නට ආරම්භ වන්නේ. වයස 40ේදී හිරා ගුවාවේදී ජබලුන් නූර් නැමැති කන්දේ හිරා නැමැති ලෙනක හුදෙකලාවේ සිටින අවස්ථාවේදී තමයි එතුමාණන්ට දේව දහම් පණිවිඩයේ සුරදූත නායක ජිබ්‍රීල් අලයිසලාම් තුමාණන් විසින් අල්ලාහ් රබ්බුල් ආලමින්ගේ ඒ දේව දහම් පණිවිඩය ගෙනවිත් බාර දෙනු ලබන්නේ. එම අවස්ථාවේදී එතුමාණන් වයස 40ක් දක්වා එම ජන සමාජයේ ජීවත් වුණා. ඒ වයස 40 දක්වා වූ කාලයක් තුලදී එතුමාණන් වක්තෘවරයෙක් නොවි සාමාන්‍ය මිනිසෙකු වශයෙන් ජීවත් වුණු කාල වකවානුවේදී එතුමාණන් ජීවත් වුණු ඒ පිවිතුරු ජීවිතය වක්තෘවරයෙක් වශයෙන් පත්වීමට පෙර එතුමාණන් ගත කරපු පිවිතුරු ජීවිතය සිය වක්තෘභාවයට සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කරමින් සිය වක්තෘභාවය සනාථ කරනමෙන් සර්වබලධාරී දෙවියන් විසින් එතුමාණන්ට නියම කරනු ලැබුවා. ඒ පිළිබඳව පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පවසන කොට සූරතු යූනුස් 10 වන පරිච්ඡේදයේ 16 වන වැකියේ සඳහන් වනවා කුල් ලෞෂා අල්ලාහු මා තලවුතුහු අලයිකුම් අල්ලා සිතා ඇත්නම් මම මෙම පණිවිඩය ඔබට ගෙනහැර දක්වන්නට හැකියාවක් නැහැ. වලා අදුරාකුම් බිහි අල්ලාහ් තාලාද ඒ ඔබට දන්වා සිටින්නේ නැහැ. ෆකද ලබිස්තු ෆීකුම් උමරන් මින් කබලිහි මම මීට පෙර නුඹලා සමග වසර ගණනාවක් වාසය කර සිටනවා. අෆලා තඅකිලු නුඹලා සිතා බලන්නේ නැද්ද කියලා සර්වබලධාරී දෙවියන් මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට එවැනි ප්‍රශ්නයක් සමාජයට යොමු කරන මේ පවසනවා. ඒ කියන්නේ වසර 40ක කාලයක් නුඹලා සමග සාමාන්‍ය මිනිසෙකු වශයෙන් ජීවත් වුණු මාගේ ජීවිතේ නුඹලා යම්කිසි දෝෂයක් අඩුපාඩුවක් යම්කිසි ඌනතාවයක් දකිනවාද මා සම්බන්ධයෙන් වරද්දක් දකිනවාද මා අසත්‍ය පවසා තිබීම නුඹලා දැක තිබෙනවාද මා අනාචාරයේ යෙදී සිටීම එසේ නැත්නම් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වී සිටීම එසේ නැත්නම් ආත්මార్థයෙන් කටයුතු කර තිබීම නුඹලා කවදා හෝ දැක තිබෙනවාද එසේ නුඹලා දැක නැත්නම් මම සුපිවිතුරු ජීවිතයක් නුඹලා සමග නුඹලා අපරාධවල ගිලී සිටින අවස්ථාවේදී නුඹලා මත්පැන් වලටයි සූදු කෙලියටයි අනාචාරයටයි යොමු වෙමින් එහි ගිලී සිටින අවස්ථාවේදී සාමාන්‍ය මිනිසෙකු වශයෙන් හෘද සාක්ෂියට එකඟව එවැනි සමාජ විරෝධී ක්‍රියාවලින් අපරාධවලින් පාපවලින් මම වක්තෘවරයෙක් බවට පත්වීමට පෙරම මා පිවිතුරු ජීවිතයක් ගත කළා නම් එම මාගේ පිවිතුරු ජීවිතය නුඹලා සමග ගත කළ වාසය කළ එම පිවිතුරු ජීවිතය මම දැන් වක්තෘවරයෙක් වශයෙන් නුඹලාට මා ප්‍රකාශ කරන විට එය පිළිගැනීමට සාධකයක් නොවේද කියලා එම සාධකය ඉදිරිපත් කරන්න කියලා සර්වබලධාරී දෙවියන් මොහම්මද් තුමාණන්ට පවසා සිටියා. මොහම්මද් තුමාණන් ඒ සමාජගත කරා. ඒ සමාජයෙන් විමසා සිටියා. ඒ සමාජයේ ජනතාව ඒ සඳහා කැඳවීමට උත්සාහ කරා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වසර 40ක කාලයක් ඒ සමාජ ජීවත් වුණායි කියන්නේ කුඩා ළමා අවධිය සඳහා වසර 15ක් හෝ වසර 20ක් වැනි කාලයක් අපි අඩු කර බැලුවත් වසර 20ක කාලයක් සම්පූර්ණ මිනිසෙකු වශයෙන් එම සමාජයේ වාසය කර තිබෙනවා. උපන් ගමේම කිසිදු විවේචනයකින් තොරව උපන් ගමේම කිසිදු වැරදි ක්‍රියාවක් සිදු නොකර යම් කිසි පුද්ගලයෙක් ජීවත් වී හොඳ නමක් කීර්ති නාමයක් උසලනවයි කියන එක සාමාන්‍ය දෙයක් නොවේ. ඕනෑම පුද්ගලයෙකුට උපන් ගමේ නොලැබෙන කීර්ති නාමය පිටස්තර ගමකින් ලැබෙනවා. ඒට හේතුව එම පුද්ගලයාගේ අතීතයේ පිළිබඳව නොදන්නා නිසා. ඕනෑම නායකයෙක් වන්නට පුළුවන්. ඔහුගේ වර්තමාන ජීවිතයේ දිහා අපි විපරම් කරන අවස්ථාවේදී
එම පුද්ගලයාගේ අතීත ජීවිතය ගැන අපි යම් කිසි ප්‍රශ්නයක් යොමු කරා නම් එම පුද්ගලයා පවසන්නේ මාගේ අතීතය ගැන සලකා බලන්නට එපා වර්තමානයේ මාගේ තත්ත්වය මොකක්ද කියලා සලකා බලන්නයි කියලා තමයි හැමෝම කියන්නේ. ඕනෑම දේශපාලන නායකයෙක් වන්නට පුළුවන්, ආගමික නායකවරු වන්නට පුළුවන්, ආධ්‍යාත්මික නායකවරු වන්නට පුළුවන්. ඔහුගේ ඉපැරණි ජීවිතය, ඔවුන් පසු කළ ගත කළ ජීවිතය පිළිබඳව ප්‍රශ්නයක් යොමු කළොත් අපිට ක්ෂණිකව ලබා දෙන පිළිතුර මාගේ පැරණි ජීවිතය ගැන ඔබ සලකා බලන්නට එපා. නමුත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් තමන් වක්තෘවරයාණන් වශයෙන් තෝරාපත් කරගනු ලැබීම සමාජයේ ජනතාවට තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ ප්‍රබලම සාධකය තමන්ගේ ඉපැරණි ජීවිතය ගැන සලකා බලන්නයි කියා. කිසිදු නීතියක්, කිසිදු පාලනයක්, කිසිදු බලයක් නොමැති අවස්ථාවකදී, කිසිදු අධීක්ෂණයක් නොමැති අවස්ථාවකදීම හෘද සාක්ෂියට එකඟ මානව හිතවාදී ජීවිතයක් මා ගත කර තිබෙනවායි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් සිය සමාජයට පවසා සිටියා. නබිනායක තුමානන්ට සර්වබලධාරී දෙවියන් එතුමානන්ට ලබා දුන් පණිවිඩය හුදෙක්ම එතුමානන් සමග පමණක් තබාගෙන සිටීමට අවසර ලබා දුන්නේ නැහැ. වහාම ප්‍රථම වශයෙන් ඒ තම ඥාතීන්ට ප්‍රකාශ කරන මේ සර්වබලධාරී දෙවියන් අණකෙරුවා. ඒ පිළිබඳව පවසන කොට ශුද්ධ වූ කුර්ආනයේ සූරතු ශුආර 26 වන පරිච්ඡේදයේ 214 වන වැකියේ පවසනවා වඅන්සිර් අශීරතකල් අක්රබින්. නබිවරයේ නුඹගේ කිට්ටු ඥාතීන්ට මෙම පණිවිඩය ලබා දෙන්න අවවාදානුශාසනා කරන්න කියලා අල්ලාහ් තාලා පවසන කොට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සිය ගෝත්‍රිකයන් සියලු දෙනාම කැදවලා එතුමාණන්ම සමාජයේ උසස් කුලයක් යැයි සලකනු ලැබූ කුරයිසි කුලේ හාෂිම් නැමති ගෝත්‍රේ සියලුම අය උපගෝත්‍රවලට අයත් අය සිය ඥාති සිය දුවදරුවන් තම ආදරණීය දියණිය වන ෆාතිමා රලියල්ලාහු අන්හා ඇතුළුව සියලුම දෙනාව කැඳවලා එක් කන්දක් මත නැගලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ ජනතාවගෙන් තමන් පිළිබඳව තමන් ධර්ම දූතයෙක් වන බව ප්‍රකාශ කරන්නට සූදානම් වුණා. එසේ සූදානම් වන අවස්ථාවේදී තමන්ගේ ධර්ම දූත පණිවිඩය ලබා දීමට පෙර එතුමාණන්ම ජන සමාජයෙන් තමන් පිළිබඳව හොඳ කීර්තිනාමය සඳහා වූ සාතිකයක් ලබා ගන්නවා. නබිනායක තුමාණන් ප්‍රශ්නයක් යොමු කරා. ඒ පිළිබඳව සයිල් බුහාරි වල 4971 වන හදීස් සංඛ්‍යාවට තේ වාර්තා වනවා. නබිනායක තුමාණන් පවසනවා අර අයිතකුම් ලව් අහ්බර්තුකුම් අන්න ඛයිලන් බිල් වාදි තුරීදු අන් තුගීර අලයිකුම් අකුන්තුම් මුසද්දකීය. මහජනතාවනි කල්පනා කර බලන්න, මාගේ පිටුපසින් මෙම කන්ද පිටුපසින් එක් යුද සේනාවක් නුඹලාට පහර දීම සඳහා සූදානමින් පැමිණ සිටනවා කියා මා නුඹලාට පැවසුවා නම් මාගේ ප්‍රකාශය නුඹලා පිළිගන්නවාද කියලා ඒ තම ඥාතීන්ගෙන් තම පවුලේ අයගෙන් විමසා සිටියා. එතුමානම් පවුලේ අය රික්වෙස්ට් කරලා කතා කරන අවස්ථාවේදී මක්කමේ සිටි කුරයිසි නායකවරු තවත් කීප දෙනෙකු එම අවස්ථාවේදී රැස් වුණා. ඒ සියලු දෙනාම අමතලයි නබිනායක තුමානම් මෙසේ ඇහුවේ මාගේ ප්‍රකාශය නුඹලා පිළිගන්නවාද කියලා අහනකොට ඒ ජනතාව සියලු දෙනාම එකම හඬින් කිසිදු මතභේදයකින් තොරව එකම දෙයයි පැවසුවේ බලා අපි පිළිගන්නවා මා ජර්රබ්නා අලයික ඉල්ලා සිදුක අපි ඔබගෙන් සත්‍ය මිස මේවනතුරු වෙනත් කිසිවක් අසා නැත. එම නිසා ඔබ යමක් අපට පැවසුවා නම් අනිවාර්යයෙන්ම අපි ඒ පිළිගන්නවයි කියලා ඒකාන්තයෙන්ම පිළිගන්නවයි කියලා එම ජන සමාජයේ පිළිතුරක් ලබා දුන්නා. එම අවස්ථාවේදී තමයි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් පැවසුවේ فإني نذير لكم بين يدي عذاب شديد මම නුඹලාට ඉදිරියෙන් පැමිණීමට තිබෙන දරුණු වේදනාවක් පිළිබඳව අවවාද කරන්නෙක් වශයෙන් තෝරාපත් කරගනු ලැබ තිබෙනවායි කියලා තමන්ගේ ධර්ම දූතභාවය ප්‍රකාශයට පත් කරා. ඒ අවස්ථාවේදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන්ව සම්පූර්ණයෙන්ම සත්‍යතාවයෙන් පිරුණු කෙනෙක් වශයෙන් පිළිගත් ඒ ජනතාව අතුරින් තම පවුලේ කිට්ටු ඥාතීන් අතරින් නබිනායක තුමානන්ගේ උපන් පුවත තමන්ට ඇසුණු සැනින් එම නබිනායක තුමානන්ගේ උපන් පුවත ගෙනාපු තම වහලාව උපන් පුවත ගෙනා එකම හේතුව නිසා නිදහස් කරපු අබු ලහබ් නැමැති නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන්ගේ සුළු පියා පවසනවා තබ්බන් ලක සායිරල් යවුම් අලිහාදා ජමාතනා උඹට කාලයේ පුරාවටම සාපය උදා වේවා මේ සඳහාද අපිව එක්රැස් කළේ කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන්ට එවෙලෙහිම ශාප කෙරුවා. නමුත් සර්වබලධාරී දෙවියන් ඒ අබූ ලහබ් නැමැති පුද්ගලයාටත් ඒ පුද්ගලයාගේ පවුලේ අයටත් ශාප කරමින් කුරාන් වැකියක් පහළ කරනු ලැබුවා තබ්බත් යදා අබී ලහබ් වතබ්බ අබූ ලහබ්ගේ දෑත් විනාශයට පත් වේවා අබූ ලහබ්ද විනාශයට පත් වේවා කියලා
அல்லாஹ் தஆலா அபூலாப்த விநாசே உதாவே என தேவ பணிவிடையே பகல கரா. நபிநாயக துமானன் சிய வக்ரூபாவே இதிரிபாத் கிரீம சந்தகா சாட்சியாக் வசேன் ஏ ஜனதாவட்ட முழிம பிரகாச கர சிட்டியே மா நுபலா சமக கெத்தரம் அவங்கவ சத்தியதாவேன் பிரி இத்திரி மம கட்டயுத்து கர சிட்டினவாது ஏய மம சாட்சியாக் வசேன் இதிரிபாத் கரான் நம் மா கியனதே பிலிகன்னை கேல தமை ஏ ஜனதாவட்ட கியா சிட்டியே. நமுத் ஒஹுன் முழிம நபிநாயக துமானன்கே சத்தியதாவேட்ட வகக்கீம் சாத்திகையாக் லபா தும்னாத் அவசானியதீ நபிநாயக துமானன்கே தேவ பணிவிடே ஒஹுண்ட நுருசன நிசா நபிநாயக துமானன்னு பிலிகனிமட்ட முழதி பிரதிக்ஷேப கலா. நபிநாயக துமானன்வ அல் அமீன் அஸ் சாதிக் விஸ்வாசவந்தயா சத்திய பவசன்னா கீலா ஏ ஜனசமாஜே பட்டபலி நம்பலின் எத்துமானன்வ ஆமந்திரணே கெருவா எத்தரம் துரட்ட சத்தியதாவின் எத்துமானன் ஜீவாத்துனா கட்டு பந்துரக்க பிப்பென ரோச மலக்சே எத்துமானன் ஏ சியலூம ஐயாமுல் ஜாஹிலியா நமதி அனுவன யுகே ஜீவத்துனு ஜனதாவாத்திர இதாமத் அலங்கார ஆதர்சமா ஜீவித்தையாக் வக்ரூபாவேட்ட பெரும கதக்கர திபின வைக்கினேக்க புவத்த துளின் அப்பட சனாத்தவனம் அபிநாயக துமானன் இத்தரம் பிவித்துரு ஜீவித்தையாக் கதக்கரப்புகினே எத்துமானன் வக்ரூபரே பவட்ட பத்துனாட்ட பசுவ எத்துமானன்ட்ட தமங்கி பிவித்துரு ஜீவித்தே கதக்கரன்னட்ட கீழ அவசதாவியாக் கத்தியுனின ஈட்ட பெரும சர்வபலதாரி தேவியான் தமன் விசின் தோராபத் கரகனு லபீமட்ட நியமித்த இம தர்மதூத்தே அனன்வ பிவித்துருவ ஹெடகஸ்வமின் எத்துமானன்வ வர்தனே கரவனவா ஜீவாத் கரவனவா வசர அத்தலியக காலையாக் பிவித்துருவ எக் ஜனசமாஜியக உபன்கமக ஜீவாத் வீம கியன்னே அசீரு காரியாக் ஏ சாமானிய தயாக் நுவே கிசிது லோகே நாயக்கேக்ட எம வகக்கீம் சாத்திகே லபாகனீமட்ட ஹெகியாவாக் நே அது யந்தர மந்தர வசி குருகம் එක එක දේවල් පවසලා ආධ්‍යාත්මී නාමයෙන් මහ ජනතාව තමන්ව යටහත්ව තබා ගන්නා පුද්ගලයන්ගේ ඉතිහාසය දිහා බැලුවත් ඍෂිවරුන්ගේ මුනිවරුන්ගේ වෙනත් ආධ්‍යාත්මික නායකවරුන්ගේ ඕනෑම කෙනෙකුගේ ඉතිහාසය අරගත්තම ඒ ජනතාව පැහැදිලිව පවසන්නේ අපගේ අතීතය බලන්නට එපා වර්තමානයේ බලන්න කියලා. ඒ ඔවුන් සම්බන්ධයෙන් සාධාරණ දෙයක් වන්නට පුළුවන්. නමුත් සර්වබලධාරි දෙවියන් නබිනායක තුමානන්ව හැඩගස්වන්නේ එයටත් පටහැනිව අතීතේ පවා එතුමානන්ගේ උපන් අවදියේ සිට වක්ත්‍රූභාවයට පත්වන තුරු පවා නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන් මුලින්ම තමන්ට දේව පණිවිඩය ලැබෙන අවස්ථාවේදී එතුමානන් තමන් ධර්ම දූතයෙක් බවට පත් වුණාද නැද්ද කියලා බියපත් වෙලා තම භාර්යාව ළඟට පැමිණ සම්මිලූනි මාව පුරවන්න කියලා නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන් දෙව්ලමින් කියා සිටියා. ඒ අවස්ථාවේදී නබිනායක තුමානන් සිය භාර්යාවට පවසනවා ලකද හසීතු වලා නැසි මට යම් කිසි දෙයක් සිදු වී තිබෙනවා දෝයයි මම බියටපත් වෙනවා එම නිසා මාව ආරක්ෂා කරන්නට යමක් කරන්න කියලා නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන් ඉටි හැටියේම එකවරම සුර දූත ජිබ්‍රීල් අලෛහි සලාම් තුමානන්ව එතුමානන්ගේ සත්‍ය සැබෑ ස්වරූපයෙන් එතුමානන්ට පියාපත් 600ක් ඇති එම අති දැවැන්ත ස්වරූපයකින් දැකපු නිසා එයින් බියටපත් වෙලා මම සැබවින්ම ධර්ම දූතයෙක් වුණාද නැත්නම් යම්කිසි අදුෂ්‍යමාන දෙයක් මට දැర్శණය වෙලා මම බියටපත් වී සිටනවා ඒ නිසා මට බලපෑමක් ඇති වෙයිද කියලා නබිනායක තුමානන් සැක කරමින් සිටන අවස්ථාවේදී සමාජයෙන් උඳ කීර්ති නාමයක් ලබා තිබුණත් පවුල අතරින් සිය භාර්යාව අතරින් හොඳ කීර්ති නාමයක් ලබන කෙනෙක් තමයි සැබෑ ලෙසින් හොඳම පුද්ගලයෙක් වශයෙන් ජීවත් වන්නේ. සමාජයට හොඳ කෙනෙක් වන්නට පුළුවන්. නමුත් භාර්යාවට හොඳ කෙනෙක් වන්නට ඕන. නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන් සිය භාර්යාවට පවා යහපත් ස්වාමි පුරුෂයෙක් වශයෙන් සත්ගුණවත් පුද්ගලයෙකු වශයෙන් මහෝත්තමයෙක් වශයෙන් ජීවත් වී තිබුණු නිසා එතුමානන්ගේ භාර්යාව වන ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය පවසනවා වල්ලාහි මා යුඛ්සීකල්ලාහු අබදා අල්ලා මත දිවුරා පවසමි අල්ලාහ් තාලා කිසි විටක ඔබව අවමානයට පත් කරන්නේ නැහැ කියලා. ඉන්නක ලතසිලුල් රහිම ඒට හේතුව ඔබ ඥාති සම්බන්ධකම් පවත්වාගෙන ජීවත් වන කෙනෙක්. වතහ්මිලුල් කල්ල බර උසුලන අයගේ බර ඔබගේ උරහිස් මත දමාගෙන උසුලන කෙනෙක්. වතක්සිබුල් මග්දූම් ඒ වගේම දුෂ්කරතාවයට පත් වී සිටින ජනතාව වෙනුවෙන් අසරණ ජනතාව වෙනුවෙන් ඔබම උපයා දෙමින් ඔහුන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. වත්තකරියල් නයිෆ ඒ වගේම ඔබ ආගන්තුකයන් සම්බන්ධයෙන් ගෞරවයෙන් කටයුතු කරන කෙනෙක්. වතුඉනු අලා නවායිබිල් හක්කි සැබෑ ලෙස දුෂ්කරතාවයට පත්වෙමින් පීඩාවට පත්වෙමින් සිටින ජනතාවට ඔබ අකහිත දෙන කෙනෙක් කියලා
කරුණු පහක් ඉදිරිපත් කරලා ස්වාමි පුරුෂයාගේ සද්ගුණවත්භාවය භාර්යාව විසින්ම සනාථ කෙරෙව්වා. එතරම් දුරට පිවිතුරු ජීවිතයක්. එම නිසා කිසිදු යටි අරමුණක් එතුමාණන්ට තිබෙන්නට කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නැහැ. තමන්ගේ ධර්ම දූතයෙක් වශයෙන් මේ ලෝකයට ඉදිරිපත් කර ගැනීම තුලින් එතුමාණන් වෙනත් යම් කිසි අරමුණක් වෙනත් යම් කිසි ලාභයක් අදහස් කරගෙන සිටියාද කියන කාරණාව කිසිසේත්ම අදාළවන්නේ නැහැ. කිසිසේත්ම සත්‍යයක් වන්නේ නැහැ. ඒට හේතුව එතුමාණන් සැබවින්ම සිය පාර්යාව සමග, පවුලේ අය සමග, ඥාතීන් සමග, සමාජයේ සමග වඩාත් හොඳින් යහපත් ලෙස ජීවත් වුණු කෙනෙක්. යම් කිසි යටි අරමුණක් තිබෙනවාද කියලා යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒ පිළිබඳවත් අපි විමසා බලමු. එතුමාණන් දුකී දුප්පත් කෙනෙකු වශයෙන් ජීවත් වුණ නිසා එතුමාණන් ධන සම්පන්තියක් රැස් කර ගැනීම සඳහා මෙසේ ධර්ම දූතයෙක් වශයෙන් එතුමාණන්ව ප්‍රකාශයට පත් කර ගත්තාද කියලා යම් කිසි සැකයක් කෙනෙකුට ඇතිවන්නට පුළුවන්. එසේ සැකයක් ඇතිවීමට කිසිදු පදනමක් නැහැ. හේතුව වයස අවුරුදු 40 වන විට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ධනවත් පුද්ගලයෙක් වශයෙන් ජීවත් වුණු කෙනෙක්. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වක්ත්‍රූවරයාණන් වශයෙන් තමන්ව ප්‍රකාශයට පත් කරගන්නා අවස්ථාවේදී මක්කමේ ජීවත් වුණු වඩාත් ධනවත් පුද්ගලයෙක් වශයෙන් එතුමාණන් සිටියා. එතුමාණන් කුඩා අවධියේදී දෙමාපියන් නොමැතිව අනාථව සිටියා. නමුත් එතුමාණන්ව හදා වඩාගෙන එතුමාණන්ට මාර්ගෝපදේශයන් ලබා දීලා ව්‍යාපාරික කටයුතු සඳහා මඟ පෙන්වලා එතුමාණන්ගේ පවුලේ අය කල උසස් කුලයේ වශයෙන් සලකනු ලැබපු කුරේසි වංශයේ ප්‍රධානි එතුමාණන්ට මඟ පෙන්වුවා. එතුමාණන් ව්‍යාපාරවල සස්ත්‍රීකව යෙදමින් එතුමාණන් ආදායම් උපයමින් ධනවතෙක් වශයෙන් සිටියා. එය අපට පවසා සිටින්නේ සර්ව බලධාරී දෙවියන් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 93 වන පරිච්ඡේදයේ 8 වන වැකිය සූරතුල් ලුහා වල වවජදක ආයිලන් ෆාග්නා. මොහම්මද් නබිතුමනි, ඔබව අපි දරිද්‍රතාවෙන් පෙළුණු කෙනෙකු වශයෙන් දුටුවා. අපි ඔබව පොහොසත් කෙරුවා කියලා සර්ව බලධාරී දෙවියන් පවසනවා. ස්වයං පෝෂිත මට්ටමකට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව ගෙනල්ලා ස්වයං පෝෂිත මට්ටමකින් නබිනායක තුමාණන්ව ජීවත් කරවල තිබුණේ අල්ලාහ් තාලා විසින්. එතුමාණන් ධනවතෙක් වශයෙන් ජීවත් වුණු කෙනෙක්. එතුමාණන්ගේ භාර්යාව වන ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය එකල අරාබි වරුන් අතර ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක්, අතිවිශාල ධන සම්පත්තියකට හිමිකාරියක් වශයෙන් සිටි කෙනෙක්. නබිනායක තුමාණන්ගේ අවංකත්වයේ සාධාරණත්වයේ යුක්තියකින් දිහා බලලා තමයි නබිනායක තුමාණන්ව සිය ස්වාමි පුරුෂයා වශයෙන් එතුමිය තෝරා ගැනීමට ඉදිරිපත් උනේ. තමනුත් ධනවතෙක් වශයෙන් ඉඳලා තම භාර්යාවත් ධනවතියක් වශයෙන් ජීවත් වන අවස්ථාවකදී පුද්ගලයෙකුට ධන සම්පත්තියක් රැස් කර ගැනීමේ ඌමනාවක් එතන ඇතිවන්නේ නැහැ. නබිනායක තුමාණන් මේ සමාජයේ තිබෙන අයහපත් දේවල් දැකලා කලකිරිලා හුදෙකලා ජීවිතයක් ගත කරන්නට අදහස් කරන විට එතුමා කිසිදු රැකියාවක කිසිදු වෙළඳාමක ඒ අවස්ථාවේදී නොනියැලෙන අවස්ථාවකදී පවා එතුමාණන්ට ආහාර පාන සියල්ලක්ම ලබා ගත හැකි ස්වයං පෝෂිත මට්ටමක තමයි එතුමියගේ භාර්යාව හා එතුමා සිටියේ. එතුමාණන්ගේ නිවසේ ඉඳලා ආහාර පාන ලබාගෙන ගිහින් තමයි හිරා කියන ලෙන තුල එතුමාණන් හුදෙකලා ජීවිතයක් තවුස් ජීවිතයකට සමාන ජීවිතයක් ගත කළේ. ඒ නිසා එතුමාණන් පොහොසත් කෙනෙකු වශයෙන් ජීවත් වුණ කෙනෙක්. වෙනත් ධන සම්පත්තියක් රැස් කර ගැනීමේ අරමුණක් එතුමාණන්ට තිබෙන්නට කිසිදු උවමනාවක් නැහැ. එතුමාණන් එම සමාජයේ ධනවතෙක් වශයෙන් ජීවත් වුණ කෙනෙක්. දුගී දුප්පත් ජනතාවට අතීත දෙමින්, දුෂ්කරතාවයට පත්වන ජනතාවට අතීත දෙමින් ජීවත් උනායි කියන්නේ එතුමාණන් දාන පින්කම් කරමින් ඒ ජන සමාජයේ අසරණ ජනතාවට අතීත දෙමින් ජීවත් වුණු කෙනෙක් නිසා තමයි එසේ එම සයුල් බුහාරයේ 3 වන හදීසේ පවා සඳහන් වුනේ. එම නිසා ධන සම්පන්තියක් එතුමාණන්ට රැස් කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. එසේනම් එතුමාණන් එම ජන සමාජයේ ධන සම්පන්තිය එතුමාට තිබුණාට, එතුමාණන් ධනවතෙක් වශයෙන් සිටියාට යම් කිසි ගෞරවයක් හෝ සුදුසුකමක් තනතුරක් සමාජයේ ලබා ගැනීම සඳහා තමන්ව ධර්ම දූතයාණන් වශයෙන් ප්‍රකාශයට පත් කරගත්තාද කියලා සැකයක් මතුවන්නට පුළුවන්. එවැනි සැකයකුත් මතුවන්නට කිසිදු ඉඩක් නැහැ. හේතුව එතුමාණන්ත් ඒ ජන සමාජයේ උසස් කුලයක් වශයෙන් සලකනු ලැබපු කුරේෂි නමැති කුලේ උපත ලැබපු කෙනෙක්. ජන සමාජයේ උසස් පහත් කියලා කුල ભેදයක් තිබුණා. ඉස්ලාම් වල එවැනි කුල ભેදයක් නැහැ. මක්කමේ ජීවත් වුණු මුස්ලිම් නොවන ජනතාව අතරේම කුල ભેදයේ තිබුණා. ඒ කුල ભેදය අතුරින් උසස් කුලයක් වශයෙන් ඔවුන් සැලකුවේ කුරේෂි නමැති කුලය. එම කුලේ හාෂීම් නමැති උසස් ගෝත්‍රයට අයත් කෙනෙකු වශයෙන් තමයි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් උපත ලැබුවේ. එතුමාණන්ගේ වන අබ්දුල් මුත්තලිෆ් එම කුරේෂි වංශයේ නායකත්වයේ දරුවා.
එතුමානන්ගේ අභාවයෙන් පසුව කුරේෂ් වංශයේ නායකත්වයේ දරුවේ අබූ තාලිබ් කියන නබිනායකතුමානන්ගේ සුළුපියා. නබිනායකතුමානන්ගේ සුළුපියාගේ රැකවරණය යටතේ තමයි නබිනායකතුමානන් කුඩා වයසේදීම හැදී වැඩුණේ. අබූ තාලිබ් කියන ඒ පුද්ගලයාට පසුව කුරේෂ් වංශයේ උසස් තනතුර ලැබීමට ඊළඟට සිටි පුද්ගලයා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්. අබූ තාලිබ්ගේ පුතුණුවන් ලාබාල වියේ සිටි නිසා එම තනතුරට වඩා සුදුසු පුද්ගලයෙක් වශයෙන් සිටියේ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්. අබ්දුල්ලා කියන්නේ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ඒ කුරේෂි වංශයේ අබ්දුල් මුත්තලිෆ්ගේ පුතුණුවන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ පියාණන්. එම නිසා එම තනතුර නබිනායක තුමාණන්ට ලැබීමට තමයි තිබුණේ. වෙනම සුදුසුකමක් එම ජන සමාජයේ ලබා ගැනීමට එතුමාණන්ට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒ ජන සමාජයේ නබිනායකතුමාණන්ව උසස් කුලයක් වශයෙන් සලකමින් ජීවත් වුණු ජන සමාජයක්. නබිනායකතුමාණන්ගේ ජන සමාජයේ කුරේෂි වංශිකයෝ තමයි ඒ දේව ගෘහය වන කාබතුල්ලාව පරිපාලනය කරමින් සිටියේ, නඩත්තු කරමින් සිටියේ. මක්කමේ වාසය කරන ජනතාව අතරින් කාබතුල්ලාව නැමැති ගෘහය පරිපාලනය කරන අය තමයි උසස් කුලයක් වශයෙන් සලකනු ලැබුවේ. එම කුලයට අයත් කෙනෙක් තමයි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්. එම නිසා ඒ ජන සමාජයේ දැක්මට අනුව එතුමාණන් ගෞරවයෙන් තනතුරෙන් උසස් බවින් පරිපූර්ණ වූ කෙනෙක් වශයෙන් තමයි ජීවත් වෙමින් සිටියේ. නැවත නැවතත් වෙනත් ගෞරවයක් ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් එතුමාණන්ට තිබුණේ නැහැ. වෙනත් තරතුරක් ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් එතුමාණන්ට තිබුණේ නැහැ. එම නිසා සුදුසුකම් තනතුරු බලාපොරොත්තු වෙලා තමන්ව ධර්ම දූතයෙක් වශයෙන් එතුමාණන් ප්‍රකාශයට පත් කළේ නැහැ. එසේනම් එතුමාණන් යම් කිසි මානසික ලෙඩකින් පසු වුණාද, තමන් සමග යම් යම් බලවේග, গুপ্ত බලවේග කතා කරනවයි කියලා, গুপ্ত බලවේග සමග තමන්ට සම්බන්ධතාවයක් තිබෙනවයි කියලා, গুপ্ত ඥාණය තමන්ට තිබෙනවයි කියලා, අදුෂ්‍යමාන බලවේග සමග සමන්ට සම්බන්ධකම් තිබෙනවයි කියලා යම් කිසි පුද්ගලයෙක් පවසනවා නම්, එසේ නැත්නම් ਸਰව බලධාරී දෙවියන් හෝ වෙනත් දෙවි දේවතාවුන් හෝ සම්භාෂණය කරනවයි කියලා යම් කිසි පුද්ගලයෙක් පවසනවා නම්, මනෝ විද්‍යාවට අනුව ඔහු මානසික ලෙඩෙක්. මානසික ලෙඩකින් පසු වන පුද්ගලයෝ තමයි මානසික පීඩනයකට යටත් වුණු අය තමයි එවැනි දේවල් ප්‍රකාශයට පත් කරන්නේ. එම නිසා නබිනායකතුමාණන් සුදුසුකම් තිබුණත්, ධන සම්පත්තියක් තිබුණත් මානසිකව ලෙඩකින් පසු වුණාද, මානසික රෝගයකට යටත් වී සිටියද කියලා යම් කිසි සැකයක් ඇතිවන්නට පුළුවන්. නබිනායකතුමාන් දෙඩවිල්ලක්ද කරේ? තමන් වක්තෘවරයාණන් වශයෙන් නබිනායකතුමාණන් ප්‍රකාශ කරපු දේවල් දෙඩවිලිද කියලා සමහරුන්ට හිතන්නට පුළුවන්. එවැනි තත්වයකත් අභිනායක සල්ලාසන් තුමාණන්සි කියන ඒ ජන සමාජයේම උසස් මානසිකත්වයකින් ජීවත් වුණු කෙනෙක් තමයි නබිනායක තුමාණන්. ඒ ජන සමාජයේ යම් කිසි ප්‍රශ්නයක් නම් නබිනායක තුමාණන්ගෙන් ඔහුන් පැමිණ විසඳුම් සෙව්වා. නබිනායක තුමාණන්ගෙන් ඔහුන් අවවාදානුශාසනාවන් ලබා ගත්තා. සමාජ ප්‍රශ්නවල විසඳුම් කරු වශයෙන් නබිනායක තුමාණන් එකල දිදුලමින් සිටියා. නබිනායක තුමාණන් එතරම් තීක්ෂණ බුද්ධියකින් කියවීමට හා ලිවීමට හැකියාව නොතිබුණත් සංයමයෙන් යුතුව අවස්ථානුකූලව ඒ අවස්ථාවට උචිත තීරණ තීන්දු ලබා දෙන තීක්ෂණ බුද්ධියක් හැකියාවක් එතුමාණන්ට තිබුණා. සහජ හැකියාවක් එතුමාණන්ට තිබුණා. එම නිසා නබිනායකතුමාණන් මානසිකව උසස් මට්ටමකින් තමයි සිටියේ. නමුත් සර්ව බලධාරී දෙවියන් එයින් පමණක් නතර නොවි නබිනායකතුමාණන් යම් කිසි මානසික ලෙඩකින් උන්මත්තකව සිටනවාද නැද්ද කියන කාරණාව ලෝකවාසී ජනතාවට පරීක්ෂා කළ හැකියි කියා එකලම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට වැකියක් අහල වෙනවා. සුද්ධ වූ කුර්ආනයේ සූරතු සබා 34 වන පරිච්ඡේදයේ 46 වන වැකියේ සඳහන් වනවා, කුල් ඉන්නමා අයිලුකුම් බිවාහිදති, මම නුඹලාට එකම එක දෙයයි අවවාද කරන්නේ, අන්තකූමූ ලිල්ලාහි මස්නාව ෆුරාදා, නුඹලා අල්ලා වෙනුවෙන් එක් කෙනෙකු බැගින් හෝ දෙදෙනෙකු බැගින් හෝ පෙනී සිටින්න, සුම්මත තෆක්කරූ මා සාහිබුකුම් මින් ජින්නතින්, පසුව නුඹලාගේ මිත්‍රයාට උන්මත්තක කමි අංශු මාත්‍රයක්වත් නොමැති බව නුඹලා පරීක්ෂා කර බලාගන්න කියලා සර්ව බලධාරී දෙවියන් විධානයක් නිකුත් කරනවා ඒ ජන සමාජයේ. නබිනායක තුමාණන්ට උන්මත්තක භාවයක් තිබුණාද, ඒ පරීක්ෂා කර බැලීමට නුඹලාට අවස්ථාව ලබා දෙනවයි කියලා සර්ව බලධාරී දෙවියන් පවසමින්, ඉන් හුව ඉල්ලා නදීරුල්ලකුම් බයින යදයි අදාබින් සදීන්, ඔහු නුඹලාට ඉදිරියෙන් පැමිණීමට නියමිත දරුණු වේදනාවක් පිළිබඳව අවවාදානුශාසනා කරන කෙනෙක් මිස උන්මත්තකෙක් නොවේ කියලා සර්ව බලධාරී දෙවියන් වගකීම් සාතිකයක් ලබා දුන්නා. කවරනම් ආධ්‍යාත්මික නායකයෙකුටද මෙවැනි පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වන්නට හැකියාව තිබෙන්නේ? තමන්ට උන්මත්තක භාවය නොමැත, කිසිදු දෙඩවිල්ලක් තමන් නොකරන බව පරීක්ෂණයකට යටත් වී සනාථ කිරීමට ලෝකයේ ඉදිරිපත් වුණු ශාස්ත්‍රවරයාණන් කවුද? ආධ්‍යාත්මික නායකවරයාණන් කවුද? මාර්ගෝපදේශකයාණන් කවුද? දාර්ශනිකයන් කවුද?
චින්තකයින් කවුද? සෑම මිනිසෙකුටම 100%දායක උන්මත්තක භාවයක් තිබෙනවා සාමාන්‍ය මිනිසෙකුට. නමුත් ඒ 100%දායේ උන්මත්තක භාවයනුත් නිදහස් වූ සම්පූර්ණ නිදහස් මානසිකත්වයක් චින්තන ශක්තියක් තිබුණු නායකයෙක් තමයි නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්. එතුමාණන් කිව්වා ඒ ජන සමාජයට ඕනෑම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්නට පුළුවන්. නුඹලාගේ ආධ්‍යාත්මික ජීවිතයේ සම්බන්ධයෙන් මේ ලෞකික ජීවිතයේ ප්‍රසස්ත ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් ඕනෑම දෙයක් මා වෙත යොමු කරන්න පුළුවන්. මම ਸਰවබලධාරී දෙවියන් සමඟ දේව පණිවිඩාරහ සම්බන්ධතා පවත්වාගෙන සිටින නිසා සර්වඥ දෙවියන්ගේ දැනුම තුලින් මට ලබා දෙන්නා වූ පණිවිඩය මා නුඹලාට ලබා දීමට සූදානම් කියලා විවෘත ආරාධනාවක් එකල ජන සමාජයට කරමින් සිටිය. එම නිසා මෙවැනි මානසික ලෙඩකින් පවා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පසු වුණේ නැහැ. ඉතාමත් පිරිසිදුව, ඉතාමත් පිවිතුරුව, කායිකව හා මානසිකව පිවිතුරු ජීවිතයක් එතුමාණන් ගත කෙරුවා. කිසිදු යටි අරමුණක් එතුමාණන්ට තිබුණේ නැහැ. ඒ වගේම එතුමාණන් යම් කිසි ආකාරයක සමාජ ගෞරවයක් අපේක්ෂා කරාද කියලා සැකයක් මතුවන්නට පුළුවන්. ඒ සමාජය තුළ තමන්ව දකින අවස්ථාවේදී ආධ්‍යාත්මික නායකයෙක් වශයෙන් එතුමාණන්ට ගරු බුහුමන් සිදු කිරීම සඳහා ගෞරවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා මෙවැනි ධර්ම දූතයෙක් කියන ප්‍රකාශය ඉදිරිපත් කළාද කියලා යම් කිසි කෙනෙකුට සැකයක් ඇතිවන්නට පුළුවන්. මා කලින් සඳහන් කළ නබි වදනේ සහිහුල් බුහාරි වල 3 වන හදීස් අංකය යටතේ ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය වෙත නබි නායක තුමාණන්ගේ තමන් ධර්ම දූතයෙක් වශයෙන් තෝරාපත් කරගනු ලැබූ පුවත පැවසුවාට පසුව එතුමිය සැනසිලි වදන් පවසා නබි නායක තුමාණන්ව එතුමියගේ පියාගේ සහෝදරයාගේ පුතුණුවන් වන වරකා බින් නෞෆල් නැමැති ක්‍රිස්තියානි ආගමික ධර්මාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරපු පුද්ගලයෙකු වෙත ගෙන යනු ලැබුවා. එතුමාණන් යේසුස් වහන්සේට ਸਰවබලධාරී දෙවියන් විසින් පහළ කරපු සුභාරංචිය වන ඉන්ජීල් නැමැති ධර්ම ග්‍රන්ථය එතුමාණන් කියවන පරිශීලනය කරන කෙනෙකු වශයෙන් අරාබිකරේ ජීවත් වුණු කෙනෙක්, වයසටපත් වුණු කෙනෙක්, ඇස් අන්ධ වූ කෙනෙක් එතුමාණන් වෙතට නබි නායක තුමාණන්ව කැටුවගෙන යනු ලැබුවා. ඒ අවස්ථාවේදී එතුමා විමසා සිටියා නබි නායක තුමාණන්ට සිදු වුණේ මොකද්ද කියලා. නබි නායක තුමාණන් තමන්ට සිදු වුණු සිදුවීම සම්පූර්ණයෙන්ම විස්තර කරා. ඒ අවස්ථාවේදී වර්කා බින් නෞෆල් තුමාණන් පවසනවා හාද නාමූසු අල්ලදී නස්සලල්ලාහු වලා මූසා, මේ නාමූස් කියන මූසා අලෛහිස්සලාම් තුමාණන් වෙත පහළ වුණු ඒ සුර දූත නායක ජිබ්‍රීල් අලෛහිස්සලාම් තුමා තමයි ඔබ වෙත පහළ වී සිටියේ. ඒ අවස්ථාවේදී වර්කා බින් නෞෆල් තුමා පවසනවා ලයිතනි අකූනු හයියන් ඉද යුහ්සීක කවුමුක, නුඹගේ ජන සමාජය නුඹව පිටත් කර යවන අවස්ථාවේදී මම නුඹ සමග එකට එකතු වී අතහිතදී ජීවත් වන්නට මට අවස්ථාවක් ලැබුණා නම් කෙතරම් හොඳද කියලා දුකටපත් වෙමින් සිටියා. එවිට නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසා සිටියා අව මුඛරිජියහුම්, මේ ජන සමාජයේ මාව පිටත් කර යවනවාද මේ ගමේ යනුවෙන් අසා සිටියා. ඒ කියන්නේ වරකා බින් නෞෆල් කියන ඒ ඉන්ජිල් ආගම පිළිබඳව දැනුමක් තිබුණු, ක්‍රිස්තියානි ආගම පිළිබඳව දැනුමක් තිබුණු ධර්මාචාර්යවරයා දැන සිටියා නබි නායක තුමාණන් ධර්ම දූතයෙක් වශයෙන් තෝරාපත් කරගනු ලැබුවා. මෙසේ ධර්ම දූතයෙක් වශයෙන් තෝරාපත් කරගනු ලැබුවා නම් ඔහුව උපන් ගමෙන් අනිවාර්යයෙන්ම ඒ ජනතාව නෙරපා දමනු ලබනවායි කියලා. නබි නායක තුමාණන්ට ඒ බලවත් සැකයක් වුණා. එතරම් දුරට ඒ ජන සමාජය සමග ලෙංගතුව කටයුතු කළ නිසා, ඒ ජන සමාජයට උදව් උපකාර කරමින් ජීවත් වුණ නිසා ඔහුන් මාවද මෙම ගමින් නිරපා දමන්නට යන්නේ කියලා නබි නායක තුමාණන් මවිතයට පත් වෙමින් අසා සිටියා. ඒ අවස්ථාවේදී වරකා බින් නෞෆල් පවසනවා නම් ලම් යති රජුලුන් කත්තු බිමිස්ලි මාජි තබිහි ඉල්ලා ඌදිය, ඔබ ගෙනා මෙම පණිවිඩය වගේ මෙවැනි පණිවිඩ ගෙනාපු ඕනෑම පුරුෂයෙක් මෙලෙස වේදනාවට, වද හිංසාවලට ලක් වී සිටිනවා. එම නිසා ඔබත් එවැනි වේදනාවකට මුහුණ දීමට සිද්ධ වෙනවයි කියලා එතුමාණන් පවසා සිටියා. නබි නායක තුමාණන් ගෞරවය අපේක්ෂා කරමින් ධර්ම දූතයෙක් වශයෙන් ප්‍රකාශයට පත් කර සිටියා නම් එතුමාණන් මුලදීම දැන සිටියා සිය ජන සමාජය තමන්ව පිටුවහල් කරන බව, ඒ උපන් ගමින් තමන්ට සංක්‍රමණය වන්නට වේවි කියලා එතුමාණන් හිතුවා. සම ජන සමාජයෙන් බැහැර කරවන මට්ටමක් එතුමාණන්ට එවැනි ඉරණමක් අත්වේවි කියලා මුලදීම එතුමාණන් දැන සිටියා. නමුත් එතුමාණන් ගෞරවය අපේක්ෂා නොකළ නිසා සත්‍ය පණිවිඩය ලබා දීම පමණයි එකම යුතුකම, ජන සමාජයේ ගෞරවය නොවේ කියලා හිතලා එතුමාණන් දිගින් දිගටම සිය ධර්ම දූත පණිවිඩය ඒ සමාජයට දැගෙන ගියා. ගෞරවය අපේක්ෂාවෙන් එතුමාණන් එසේ ධර්ම දූතයෙක් වශයෙන් ප්‍රකාශයට පත් කළේ නැහැ. එම නිසා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්
කිසිදු යටි අරමුණක් ඇතුව තමන්ව ධර්ම දූතයෙ කොසෙන් ප්‍රකාශයට පත් කරගත් කෙනෙක් නෙවෙයි. යටි අරමුණක් තිබුණා නම් ඒ පවසන සියලු යටි අරමු එතුමාණන්ගේ ජීවිතේ එතුමාණන් ඒවා භුක්ති විඳමින් සිටි කෙනෙක්. එම නිසා නැවත ඒවා භුක්ති විඳීමට එම ජන සමාජයේ ගුටි බැටවල් කාගෙන ඒවා භුක්ති විඳීමට එතුමාණන්ට කිසිදු අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ, මතුවන්නේ නැහැ. එම නිසා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ධර්ම දූතයෙ කියන එක සිය ජීවිතය තුලින් සිය පිවිතුරු මුලදි ගත කරපු ජීවිතයේ ඉදිරිපත් කරමින් මෙලොව ජනතාවට සනාථ කරමින් සිටියා. එතුමාණන් සැබවින්ම ධර්ම දූතයෙක් මිස කිසිදු ව්‍යාජ අරමුණක් ඇතුව එතුමාණන් ධර්ම දූතයෙක් වශයෙන් පෙනී සිටි කෙනෙක් නෙවෙයි. එතුමාණන් ධර්ම දූතයෙක් වුණාට පස්සේ එතුමාණන් ජීවත් වූ ජීවිතේ, එම ජීවිතය ගැන සලකා බලනකොට මේ ලෝකේ කිසිදු ආධ්‍යාත්මික නායකයෙක් එවැනි ජීවිතයක් ගත කර සිටිය හැකිද කියලා භවිතයට පත්වන තරමට ඉතාමත් චාම්ගතික, ඉතාමත් සාධාරණ අවංක භාවයෙන් පිරුණු වඩවඩාත් නිවැරදි ජීවිතයක් එතුමාණන් ගත කරා. එතුමාණන්ගේ වක්තෘභාවයට පෙර ජීවිතයේම පිවිතුරු ජීවිතයක්, ඊටත් වඩා පිවිතුරු ජීවිතයක් සිය වක්තෘභාවය තුළ ගත කෙරුවා. වසර 23ක කාලයක් එතුමාණන් ජීවත් වුණු ජීවිතය තමයි මුස්ලිම් ජන සමාජයට සමස්තයක් වශයෙන් ආදර්ශයක් වශයෙන් අපි අරගෙන අපේ ජීවිතේ අපි අනුගමනය කළ යුත්තේ. එතුමාණන්ගේ සෑම ඉරියව්වක්ම මුස්ලිම් ජන සමාජයට ආගමික මඟ පෙන්වීමක්. එම නිසා එතුමාණන් ඉතාමත් ප්‍රවේශමෙන් ජීවත් විය යුතු ජීවිතයක් ගත කරේ. වසර 23ක කාලයක් ඒ කටුක ජීවිතය ගත කරපු එම දුක්බරිත ජීවිතය, ආදර්ශමත් ජීවිතය මේ ලෝකේ කිසිදු ආධ්‍යාත්මික නායකයෙකුට එවැනි ජීවිතයකට හිමිකම් කියන්නට බැරි අසම සම නායකත්වයක් ආධ්‍යාත්මික නායකයෙක් වශයෙන් අපට ලබා දී තිබෙනවා. වසර 13ක කාලයක් මක්කම නගරයේ සිය ධර්ම දූත මෙහෙය සිදු කරමින් සිටියා. ධාර්මික පණිවිඩයේ සමාජගත කරමින් සිටියා. නමුත් එතුමාණන් සමග ඉතාමත් සුළු පිරිසක් තමයි එකතු වුණේ. එතුමාණන්ගේ සත්‍ය පණිවිඩයේ පිළිගත් සුළු පිරිස සමග එතුමාණන්ගේ වයස 53 දී මක්කම නගරය අත්හැර දමා තමන් සතුව තිබූ සුළු දේපල පවා සියල්ලක්ම අත්හැර දමා යන්නට සිද්ධ වුණා. වයස 40 වන විට ධන සම්පත්තියකින් සිටි නබිනායක තුමාණන් වයස 53 වන අවස්ථාවේදී විවිධ ආර්ථික සම්බාධක, විවිධ පරිත්‍යාගයන් වලට මුහුණ දීමට සිද්ධ වෙලා තමන් සමග එකතු වුණු ජනතාවට අතහිත දීමට සිය දේපල සම්පූර්ණයෙන්ම පරිත්‍යාග කරලා ප්‍රතිපත්තිය වෙනුවෙන් තම දේපල සම්පූර්ණයෙන්ම මහ ජනතාවට පරිත්‍යාග කරලා වයස 53 දී සම්පූර්ණයෙන්ම හිස් අතින් මදීනාව කියන නගරයට නබිනායක තුමාණන් සංක්‍රමණය වුණා සුළු පිරිසක් සමග. ධන දේපල සියල්ලක්ම අත්හැර දාලා භාර්යාවන් පවා වයස 52 දී මරණයට පත් වෙනවා. ඒ සියල්ලම අත්හැර දාලා එතුමාණන් අවසානයේ කිසිවක් නොමැතිව මදීනා නගරයට පිවිසුණා. මදීනා නගරයේ එතුමාණන්ව හිසමත්ෙන් පිළිගෙන එතුමාණන්ට මදීනා නගරයේ සම්පූර්ණ රාජ්‍ය නායකත්වය ලබා දුන්නා. ඉන්පසුව මදීනා නගරයේ ක්‍රමක්‍රමයෙන් ඒ රාජ්‍ය බලය සම්පූර්ණයෙන්ම වැඩි වෙලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එකල ඉතාලිය, පර්සියාව නැමැති ඉරානය වැනි රටවල් තමයි වරප්‍රසාද තිබෙන බලවත් රාජ්‍යයන් වශයෙන් සිටියේ. ඒ සියලු රටවල් වලට ඉහළින් ඒවා අභිභවනය කරමින් අති දැවැන්ත බල ඇණියක්, අති දැවැන්ත අධිරාජ්‍යයක් මදීනාව තුල පිහිටුවනවා. ලෝකවාසී ජනතාවගෙන් 3/1 බල අධිකාරියක් නබිනායක තුමාණන්ගේ අනසක යටතටපත් වෙනවා. එතුමාණන්ගේ රාජ්‍ය භාණ්ඩාගාරයේ සම්පූර්ණයෙන්ම සස්ත්‍රීකවත් භාවයකටපත් වෙනවා. මුලදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එතුමාණන්ගේ ජන සමාජයේ යම් කිසි පුද්ගලයෙකු මරණයටපත් වුණා නම් ජනාසා සලාතය අවසාන යාඥාව මෙහෙවන්න කියලා නබිනායක තුමාණන්ගේ අනුගාමිකයෝ නබිමිත්‍රවරු එම මෘතදේහයන් නබිනායක තුමාණන් වෙතට ගෙනේනවා. මුලදී නබිනායක තුමාණන් ඇසුවේ ඒ ජනාසාව ණයබරින් සිටනවාද කියලා නබිනායකතුමාණන් ඇසුවා. ණයබරකින් නිදහස් නම් පමණයි එම ජනාසාවලට නබිනායකතුමාණන් අවසාන ජනාසා සලාතේ නැමැති යාඥාව ඉටු කළේ. ජනාසාවකට මෘතදේහයකට මරණයට පත්වුණු පුද්ගලයෙකුට ණයබර නොමැති නම් පමණයි නබිනායකතුමාණන් අවසාන ගෞරවය දැක්වුවේ. ණයබරක් තිබෙනවා නම් නබිනායකතුමාණන් සිය හිතමිත්‍රවරුන්ට පැවසුවේ සල්ලු අලා සාහිබිකුම්, නුඹලාගේ මිත්‍රවරයාට නුඹලාම සලාතේ මෙහෙවන්න කියලා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එතරින් ඉවත් වී යනවා. ඒ පිළිබඳව සහීහුල් බුහාරි වල 2298 වන අංකයටතේ වාර්තාවන හදීසයක සඳහන් කරනකොට ෆලම්මා ෆතහල්ලාහු අලයිහිල් ෆුතුහ, පසුව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට අතිවිශාල ජයග්‍රහණයක් ලබා දෙනු ලැබුවා. ඒ අවස්ථාවේදී ජනාසා සලාතයක් එතුමාණන් වෙතට ගෙනාවනම් අන අවුලා බිල් මුඅ්මිනීන මින් අන්ෆුසිහිම්, නුඹලා සියලු දෙනාටම වඩා
විශ්වාස කළ දෙවියන් අදහන පුද්ගලයන්ගේ ඒ ජනාසාවලට සම්පූර්ණ හිමිකාරත්වයේ තියෙන්නේ මට. ෆමන් තුවෆා මිනල් මුඅ්මිනීන, යම්කිසි මුඅ්මින්වරුන් අතරින් පුද්ගලයෙකු මරණයටපත් වුණා නම්, ෆතරක දෛනන්, ඔහු යම්කිසි ණයක් අත්හැර දමා ගියා නම්, ඵලය එම ණයබර පිරවීම මාගේ රජයේ සතු ක්‍රියාවක් කියලා පුරවැසියන්ගේ ණයබර පිය වූ රාජ්‍යයක් සශ්‍රීකවත් රාජ්‍යයක් නමිනායකතුමානම් ගත කෙරුවා. ඒ වගේම වමන්තර කමාලන් ඵලි වරසති, ඔහු යම් කිසි ධන දේපලක්ෂිය උරුමකරුවන්ට අත්හැර ගියා නම් එය ඔහුගේ උරුමකරුවන් භුක්ති විඳිත්වා කියලා නබිනායකතුමානන් සශ්‍රීකමත් රාජ්‍යයක් ගෙන ගියා. එතුමානන් මදීනාවට පැමිණියාට පස්සේ අතිවිශාල දැවැන්ත රාජ්‍යයක් ගොඩනගෙනවා. සම්පත් සියල්ලක්ම විස්තීර්ණව එතුමානන්ගේ රාජ්‍යයට ලැබෙනවා. බල ප්‍රදේශ සියල්ලක්ම ඉස්ලාමීය අධිරාජ්‍යයට නතුවන අවස්ථාවේදී ඒවයි අයකරු ලබන බදු මුදල් සියල්ලක්ම නබිනායකතුමාණන්ගේ භාණ්ඩාගාරයේ වෙත ගෙනෙනු ලබනවා. සශ්‍රීකමත් රාජ්‍යයක්. නමුත් නබිනායකතුමාණන් ඒ සශ්‍රීකමත් රාජ්‍යය තබාගෙන තමන්ගේ කුස පුරවා ගත්තේ නැහැ. පුරවැසියන්ගේ ණය බර පියවුවා. අද ලංකාවේ ඉපදෙන කෙනෙක්ට ලක්ෂ ගණනක් ණයවන මට්ටමක් අද වර්තමානයේ පවතිනවා. නමුත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මරණයටපත් වූ පුද්ගලයාගේ ණය පවා සිය රජයේ විසින් පියවන ඒ වගකීම බාරගත් සශ්‍රීකමත් නිවැරදි රාජ්‍ය පාලනයක් එතුමාණන් විසින් ගෙන යනු ලැබුවා. ඒ මුස්ලිම් ජනතාවට පමණක් නොවේ, මුස්ලිම් නොවන ජනතාවට පවා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හිතාදරයෙන් මානව හිතවාදීව එතුමාණන් ලබා දුන්නා. මේ පිළිබඳව සහී මුස්ලිම් වල 4629 වන අංකයට තේ වාර්තාවන හදීසයේ සඳහන් වනවා. මාසු ඉල රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අලල් ඉස්ලාමි ෂයන් ඉල්ලා අතා. ඉස්ලාම් වල නමින් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගෙන් යම් කිසි දෙයක් ඉල්ලා සිටියා නම් නබිනායක තුමාණන්ගේ රජේ ඒ ලබා නොදී සිටියේ නැත. ෆජා උහු රජුලුන්, නබිනායක තුමාණන් වෙත පුද්ගලයෙක් පැමිණියා. ෆාඅතාහු ගනමන් බයින ජබලයි, නබිනායක තුමාණන් එම පුද්ගලයාට කපොල්ලක් පිරෙන තරම් ධන වස්තුවේ පුද්ගලයාට ලබා දුන්නයි කියලා මෙම පුවතේ වාර්තා වෙනවා. කපොල්ලක් කියන්නේ කඳු දෙකක් අතර තිබෙන පහත් බිම තමයි කපොල්ල කියන්නේ. කපොල්ලක් පිරෙන තරම් වූ එළුවන් රසක් නබිනායක තුමාණන් දාන වස්තුවක් වශයෙන් එම පුද්ගලයාට පිරිනමනවා. ඔහු මුස්ලිම් ජාතිකයෙක් නොවේ, ඔහු සිය ජන සමාජයේ වෙත ප්‍රගොස් පැවසුවා, යා කෞමි, මාගේ ජන සමාජය, අස්ලිමු ෆයින්න මුහම්මදන් යුති අතාන් ලා යක්ෂල් ෆාකත, මාගේ ජන සමාජය ඔබ ඉස්ලාම් දහම වැළඳ ගන්න, මොහම්මද් තුමා කිසිදු දරිද්‍රතාවයකට බිය නොවි අසීමිතව පිරිනම්මින් සිටනවයි කියලා ඔහු එයින් සිතාකර්ෂණය වෙලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රතිපත්තිය සැබෑවක් වන්නට ඕනේ. එම නිසා තමයි ජාතියාගම් ભેදයෙන් තොරව මෙතරම් දාන සම්පත් පිරිනමන්නේ කියලා සිය ජන සමාජයට කියව පුවතක් සහී මුස්ලිම් වල වාර්තා වී තිබෙනවා. එතුමාණන් සශ්‍රීකමත් රාජ්‍යයක් ගෙනිච්චා. එතුමාණන්ට පුද්ගලිකව කිසිදු අවශ්‍යතාවයක් ඒ තුලින් පියවා ගත්තේ නැහැ. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සශ්‍රීකමත් රාජ්‍යයක් ගෙන ගියාට එතුමාණන් ජීවත් උනේ චාම්ගතික ජීවිතයක්, දරිද්‍රතාවෙන් පෙළුණු ජීවිතයක්, ඉතාමත් කටුක ජීවිතයක්. එතුමාණන්ගේ ජීවිතයේ කෙතරම් දුරට චාම්ගතිකව පැවතුනාද, කෙතරම් දුරට දරිද්‍රතාවෙන් පැවතියාද, ඒ ඉතිහාසයේ දියා කියවන සෑම කෙනෙකුගේම දෙනෙත් වලින් කඳුළු සැලෙනවා. එතරම් දුරට ධන සම්පත්තියක් හා රාජ්‍ය බල අධිකාරියක් තිබෙන ආධ්‍යාත්මික හා රාජ්‍ය නායකයවරේ මෙතරම් දුරට චාම්ගතික ජීවිතයක් ගත කරන්නට කිසිදු අවස්ථාවක් නැහැ කියලා හිතලම දෙනෙත් කඳුළු සැලනවා. එතරම් දුරට චාම්ගතිකව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ධර්ම දූතයන් වශයෙන් ජීවත් වුණා. එතුමාණන්ගේ ජීවිතය පිළිබඳව විවිධ කතා පුවත් නබිවදන් වල වාර්තා වෙනවා. එක් පුවතක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සහීහුල් බුහාරි වල 5386 වන අංකයට තේ වාර්තාවන හදීසයක අනස් රලියල්ලාහු අන්හු තුමාණන් වාර්තා කරන හදීසයක්. මා අලිම්තුන් නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අකල අලා සුක්‍රුජතින් කත්තු, මම කිසිදු අවස්ථාවක නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ආහාර බන්දේසියක තබමින් අනුභව කිරීම මා දැක නැහැ. වලා හුබිස ලහු මුරක්කකුන් කත්තු, ඒ වගේම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට සියුම් ලෙස සකස් කරන ලද රොටි කිසිදාකවත් එතුමාණන්ට පිළිගන්වනු ලැබ නැත. ඒ වගේම වලා අකල අලා ඛිවානින් කත්තු, නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිසිදු අවස්ථාවක මේසයක් මත එතුමාණන් ආහාර අනුභව කරේ නැත කියලා අනස් රලියල්ලාහු අන්හු තුමාණන් හදීසයක් වාර්තා කරනවා. අනස් රලියල්ලාහු අන්හු තුමාණන් කියන්නේ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සමග වසර 10ක කාලයක් එතුමාණන්ගේ මෙහෙකරුවා වශයෙන් කටයුතු කරපු කෙනෙක්.
එතුමානන් තමයි පවසන්නේ මෘදු ලෙස සකස් කරන ලද රොටියක් නබිනායක තුමානන් අනුභව කරලා නැහැ. නබිනායක තුමානන් ආහාර බන්දේසියක තබලා අනුභව කරලා නැහැ. මේසයක් මත පිළියෙල කරපු ආහාර රැස් කරපු තැනක එතුමානන් අනුභව කරලා නැහැ. එතකොට කතාදා කියන ඒ අදීසේ දැනුම් දෙන්න අනස් රලියල්ලාහු තුමාගෙන් අසනවා නබිනායක තුමානන් එසේනම් කෙසේද අනුභව කරේ කියලා. රෙදි ඇතිරිල්ලක මත එතුමානන් ආහාර තබාගෙන තමයි අනුභව කරන්නේ. වෙනත් කිසිදු පිළියෙල කිරීමක් එතුමානන්ට නොතිබුණයි කියලා සඳහන් කරනවා. චාම්බතික ජීවිතයක් මෙතරම් ලෝකයේ තුනෙන් එකක රාජ්‍ය බලතල තිබෙන පුද්ගලයෙකුට ගත කරන්නට පුළුවන්ද? එසේ නබිනායක තුමානන් ඇයි ගත කරේ? එකම හේතුව එතුමානන් ධර්ම දූතයන් වර නිසා. ආධ්‍යාත්මේ නාමයෙන් ධන සම්පත්තියක් රැස් කරගෙන මහජන මුදල් සූරා කමින් ජීවත් වන ආධ්‍යාත්මික නායකවරු ලෝ පුරා පැතිරමින් සිටින අවස්ථාවක මහජනතාව වෙනුවෙන් සිය ධන දේපල සියල්ලක්ම පරිත්‍යාග කරලා දරිද්‍රතාවෙන් පෙළුණු ජීවිතයක් ගත කළ අපනබි නායක අසම සම නායකයෙක්. එතුමානන්ව අනුගමනය කිරීම අපට භාග්‍යයක් කියලා අපි සලකන්න ඕන. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් වක්තෘවරයෙක් වුණාට පස්සේ එතුමානන්ගේ රාජ්‍ය භාණ්ඩාගාරයේ ශස්ත්‍රීකමත්ව පැවතුණා. පුරවැසියන්ගේ ණයබර එතුමානන් උසුලන තරමට රජයේ ශස්ත්‍රීකමත් පොහොසත් භාණ්ඩාගාරයේ පිරි ඉතිරි තිබුණා. නමුත් නබි නායක තුමානන් කිසිවක් අනුභව කළේ නැහැ. කිසිවක් එයින් භුක්ති විඳින නබිනායක තුමානන්ගේ පවුලට ඒ රාජ්‍ය පොදු භාණ්ඩාගාරයෙන් ආහාර ගැනීම හෝ වස්තු ගැනීම හෝ සම්පූර්ණයෙන්ම නබිනායක තුමානන් තහනම් කර තිබෙනවා. එතුමානන්ට හෝ එතුමානන්ගේ පවුලේ අයට සකාත් අරමුදලෙන් රුපියල් 7ක්වත් ලබා ගැනීම කියාමත් දිනේ දක්වා ලෝක අවසාන දිනේ දක්වා හරාම් තහනම් යයි පවසපු ආගමක් ඉස්ලාම් දහම. පොදු අරමුදලෙන් යැපෙන තත්වයක් නබිනායක තුමානන් සිය පවුලේ සමාජිකයන්ට පවා ලබා දුන්නේ නැහැ. කෙතරම් චාන්දතිකද, කෙතරම් ආශ්චර්යදනකද, කෙතරම් අසමසම නායකත්වයක්ද කියලා මදක් කල්පනා කරලා බලන්න. ඒ වගේම තවත් හදීසයක් සයිල් බුහාරි වල 9913 අංකයකදී වාර්තා වෙනවා. උමර් ඉබ්නු ඛත්තාබ් රලියල්ලාහු අන්හු තුමානන් මෙම හදීසේ දනු වෙනවා. එම හදීසේ උමර් රලියල්ලාහු අන්හු තුමා නබිනායක තුමානන් බැහැදකීම සඳහා එතුමානන්ගේ නිවසට ගිය අවස්ථාවේදී නබිනායක තුමානන් පැදුරක් මත නිදාගෙන සිටියා. ෆරයිතු අසරල් හසීරි ෆී ජම්බිහි ෆබකයිතු. නබිනායක තුමානන් පැදුරක් මත නිදාගෙන සිටියා. එතුමානන් නැගිට පැමිණෙන අවස්ථාවේදී එම පැදුරේ සලකුණු එතුමානන්ගේ ඉලපැත්තේ රැඳී පැවතුණා. ඒ දේවල් දැකලා මම අඬා වැළපුණා. නබිනායක තුමානන් මාගෙන් ඇසුවා, "ඇයි ඔබ අඬන්නේ උමර් කියලා?" අසන අවස්ථාවේදී එතුමානන් පැවසුවා, "යා රසූලල්ලාහ්, අල්ලාහ්ගේ ධර්ම දූතයානි, ඉරානයේ රජු කිස්රා, ඉතාරයේ රජු කයිසර් වැනි රජවරු සැප සම්පතින් භුක්ති විඳින ජීවිතයක් ගත කරනකොට ඔබ මෙතරම් දුරට දරිද්‍රතාවයෙන් පෙළෙන ජීවිතයක් ගත කිරීමට අවශ්‍යද? ඒ ගැන හිතලා තමයි මා හඬා වැළපෙන්නේ" කියලා පවසනකොට නබිනායක තුමානන් පවසනවා, "අමා තර්ලා අන් තකූන ලහුමුද් දුනියා වලනල් ආඛිරා." උමර්, ඔවුන්ට මෙලොවත් අපට එලොවත් තිබීම ඔබට ප්‍රමාණවත් නොවේද? එහෙන් ඔබ තෘප්තිමත් වන්නේ නැද්ද කියලා නබිනායක තුමානන් පිළිතුරක් වශයෙන් ලබා දුන්නා. "මට මෙලොව කියන්නේ සාමාන්‍ය දෙයක්. මෙලොව මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය සදාතනික, සදා අමරණීය, සදාකාලීන ජීවනය ලැබෙන මරණින් මතු ජීවිතය. එම මරණින් මතු ජීවිතයේදී මම එළොවේදී රජ සම්පත් භුක්ති විඳීමම බලාපොරොත්තු වෙනවා මිස තාවකාලික මෙම ජීවිතේ මට අවශ්‍ය නැහැ. මෙම ජීවිතේ මුස්ලිම් නොවන අය භුක්ති විඳිත්වා. මට අවශ්‍ය වන්නේ පරලොව ජීවිතය" කියලා නබිනායක තුමානන් ඒ සුඛෝපභෝගී ජීවිතයේ ප්‍රතික්ෂේප කළා. මේ පිළිබඳවම තවත් හදීසයක් තිර්මිදී වල 2299 වන අංකයට තේ වාර්තා වන හදීසේ උමර් රලියල්ලාහු තුමානන්, "යා රසූලල්ලා, ලව් විත්තහදනා ලක විතාන්, අප ඔබ සැතපීම සඳහා යහනක් ඔබට සලසා දෙන්නද?" කියලා අහන අවස්ථාවේදී නබිනායක තුමානන්, "මාලි වමාලි දුනියා, ඇයි මට ඒ අවශ්‍ය වන්නේ? මට මොනවාදම ලෝකයේ සම්බන්ධයෙන් තිබෙන්නේ? මා අනෆිත් දුන්යා ඉල්ලා කරාකිබින් ඉස්තල්ලල රහත සජරති. මම මේ ලෝකයේ තුල ගසක් යට සෙවණක් ලබන හුදෙක්ම මගියෙක් පමණයි. මම ගිමන් හැරීම සඳහා නවාතැන් ගැන සිටනවා මිස මට මේ ලෝකයේ සදාතනික ජීවිතයක් අවශ්‍ය වන්නේ නැහැ" කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් ඒ ප්‍රතික්ෂේප කළයි කියලා සඳහන් කරනවා. ලෝකනායක, ලෝකයේ තුනෙන් එක කළ අධිකාරියක නායක, රාජ්‍ය නායකවරේ, ඒ කළ ජනතාව ඔබ දන්නවා, රජවරු රන් ආභරණ වලින් තමන්ව සරසාගෙන සියලු ආකාරයෙන්ම ඇඳුම් පැළඳුම් ලාගෙන මහජනතාව ඉදිරියේ ආඩම්බරෙන් උඩගුවෙන් සැරිසරන කාලයක් එකල තිබුණේ. කාටවත් ඒව ප්‍රශ්න කරන්න බෑ. නීති සංගම් නැහැ, වෘත්තීය සමිති නැහැ,
ඒ රාජ්‍ය පාලනය පිළිබඳ විවේචනය කරන්නට කවුරුත් නැහැ. විවේචකයන් කතා කරොත් විවේචනය කරොත් ඔහුන්ට මරණීය දඬුවම් තිබුණු කාලවකවානවා. අහන්න කරන්න කවුරුත් නැති අවස්ථාවකදී පවා ඉතාමත් චාම්ගතික ජීවිතයක්. අද වර්තමානයේ අහන්න කරන්න පුද්ගලයන් ඉඳිද්දී සියලු දෙනාම රජ සම්පත් භුක්ති විඳීම සඳහා පුටුව තමන් සතු කර ගැනීම සඳහා පොරකන ලොවක, රාජාසනය තමන් සතු කර ගැනීමට පොරකන ලොවක නබිනායක තුමාණන්ගේ මේ ආදර්ශමත් ජීවිතය ගැන සලකා බලන්න. නබිනායක තුමාණන් සැබවින්ම ධර්ම දූතයාණන් කෙනෙක් වූ නිසා තමයි මෙතරම් දුරට චාම්ගතිකව ජීවත් වුණේ. එසේ නැත්නම් එතුමාණනුත් මොහම්මද් නැමැති සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් එතුමාණන් ජීවත් වී සිටියා නම් එතුමාණන් ලෞකික සැපෙන් ගිලී හිඳින්නට තිබුණා. නමුත් මොහම්මද් තුමාණන් අල්ලාගේ ධර්ම දූතයෙක් වන නිසා මෙතරම් චාම්ගතිකව එතුමාණන් ගත කළා. ධර්ම දූත භාවය නිසා එතුමාණන් ලෞකික සැප අපේක්ෂා කළේ නැහැ. එතුමාණන් ගෞරවය අපේක්ෂා කළේ නැහැ. සමාජයේ තමන් වෙනුවෙන් පුද්ගලයන් ආචාර කරමින් තමන්ව ගෞරවයට පත් කළ යුතුයි කියලා වක්තෘභාවයට පත් වුණාට පසුවත් එතුමාණන් අපේක්ෂා කළේ නැහැ. එතුමාණන් වචනයක් පැවසුවා නම් එතුමාණන්ගේ පාමුල ඇද වැටෙන්න කියලා සමස්ත ලෝකවාසී ජනතාවම පාමුල ඇද වැටෙන්නට සූදානම් මට්ටමක එතුමාණන් සිටියා. බලයකුත් එතුමාණන්ට තිබුණා. උදෙක්ම ආධ්‍යාත්මික බලයක වේ, රාජ්‍ය බලයකුත් තිබුණා. නමුත් ඒවා අනිසි ලෙස භාවිතා කළේ නැහැ. නබිනායක තුමාණන් වෙනුවෙන් නැගිට ආචාර කිරීම සඳහා යම් යම් පුද්ගලයන් අපේක්ෂා කරන සූදානම් වන අවස්ථාවේදී ඒවා නබිනායක තුමාණන් තහනම් කෙරුවා. එතුමාණන් ඒ පිළිබඳව සඳහන් වන අදීසයක් අබූ දාවුද් වල 4552 අංකයට තේ වාර්තා වෙනවා. මන් අහබ්බ අයම් සුලලහු රිජාල් ඛියාමන්, යම් කිසි පුද්ගලයෙකු තමන් වෙනුවෙන් නැගිට සිටීම අපේක්ෂා කරනවා නම් ෆල් යතබවහු මකඅදහු මිනන්නා, එම පුද්ගලයා තම නවාතන නිරේ වෙන් කරගත්වා කියලා නබිනායක සම්බාලසිරුන් තුමාණන් පවසනවා. යම් කිසි පුද්ගලෙක් තමන් වෙනුවෙන් සිට ආචාර කිරීම ගෞරව කිරීම යම් පුද්ගලයෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ පුද්ගලයා තමන් වෙනුවෙන් නිරේ ස්ථානයක් වෙන් කරගත්වා කියලා නබිනායකතුමාණන් පවසා සිටියා. තමන්ට ඒ අපේක්ෂා කළේ නැහැ. යම් කිසි සභාවකට නබිනායකතුමාණන් ප්‍රවේශ වන අවස්ථාවේදී එතුමාණන් වෙනුවෙන් අන් අය නැගිට ආචාර කිරීම නබිනායකතුමාණන් කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ. ඒට එරෙහිව කතා කළා. නමුත් අපි දකිනවා ආධ්‍යාත්මයේ නාමයෙන් විචාර බුද්ධියක් තිබෙන මිනිස්සයෝ තමන් වැනි මිනිසෙකුගේ පාමුල වැටෙමින් ගෞරවයෙන් නාමයෙන් අද විවිධ ආචාර ධර්මයන් සිදු කරනවා. ඒ නබිනායකතුමාණන්ගේ ආධ්‍යාත්මයට අදාළ දෙයක් නෙවෙයි. ඒ එතුමාණන් පිළිකුල් කරා, බැහැර කරා, අපාගත වන පාපයක් වශයෙන් සඳහන් කරා. ඒ වගේම නබිනායක සල්ලාල්ලාහුවන් තුමාණන් තමන් වෙනුවෙන් අසීමිතව ප්‍රශංසා කරන පුද්ගලයන්ව තරවටු කළා. ඒ වගේම තවත් පුද්ගලෙක් පැමිණ නබිනායක තුමාණන් වෙත යා මුහම්මද් යා සෛයදනා වබන සෛයදිනා ව ඛෛරනා වබන ඛෛරිනා, මුහම්මද් තුමනි ඔබ තමයි අපේ නායකයා, අපගේ නායකයාණන්ගේ පුත්‍රයා, ඔබ තමයි අපේ මහෝත්තමයාණන්, අපේ මහෝත්තමයාණන් වරුන්ගේ පුත්‍රයාණන් කියලා නබිනායක තුමාණන්ව අසීමිතව ප්‍රශංසා කරනකොට නබිනායක තුමාණන් පැවසුවා යා අයුවන්නාස් අලෛකුම් බිතක්වාකුම්, මනුෂ්‍යයනි නුඹලාගේ දේව බියබැතිය තදින් ග්‍රහණය කරගන්න, වලා යස්තහ වියන්නකුම ෂයිතාන්, නුඹලා කිසි විටක නුඹලාව විනතකට නොහැරවිය යුතුයි. අන මුහම්මද් ඉබ්නු අබ්දුල්ලාහි අබ්දුල්ලාහි ව රසූලුහු, මම අබ්දුල්ලාගේ පුත් මුහම්මද්, මම අල්ලාගේ වහලෙක්කා, ඔහුගේ ධර්ම දූතයෙක් මිස වෙන කිසිවෙක් නොවේ. වල්ලාහි මා උහිබ්බු අන් තර්ෆඋනි ෆෞක මන්සිලතිල් ලති අන්සලනි අල්ලාහු අස්ස වජල්, ගෞරවය හා ශ්‍රේෂ්ඨත්වය හිමි අල්ලා මට ලබා දී තිබෙන ස්ථානය හැර ඊටත් වඩා ඉහළ ස්ථානයක් නුඹලා ලබා දීම මම කිසිසේත්ම ප්‍රිය නොකරමි කියලා නබිනායක තුමාණන් තරවටු කරපු පොතක් අහමද් වල 12093 අංකයට වාර්තා වුණා. මේ සියල්ලක්ම අපට පවසා සිටින්නේ කුමක්ද? නබිනායක තුමාණන් සිය වක්තෘභාවය තබාගෙන ලෞකික සැප, ගෞරවය, අපේක්ෂාවන්, මේ සමාජයේ ආධ්‍යාත්මික නායකත්වය යන ගරු බුහුමන් කිසිවක් අපේක්ෂා කරන්නේ නැහැ. ඉතාමත් චාම්ගතික එතුමාණන් ජීවත් වෙමින්, එතුමාන් වක්තෘභාවයට පෙරත් ගත කරමින්, වක්තෘභාවයට පසුවත් වඩා පිවිතුරු ජීවිතයක් ගත කරමින් මේ ජන සමාජයට එකම පණිවිඩය ලබා දුන්නේ. එතුමාණන් අරාබි ජාතිකයෙක් වන්නට පුළුවන්. නමුත් ඒ අරාබි ජාතීන් අතර මතුවුණු මෙම අසමසම නායකයා ලෝකාන්ත දිනේ දක්වා ලෝකවාසී සියලු ජනතාවට යහමඟ පෙන්වීම සඳහා සර්ව බලධාරී දෙවියන් විසින් තෝරාපත් කරගනු ලැබූ වක්තෘවරයාණන් බව කිසිදු පුද්ගලික අපේක්ෂාවකින් තොරව, ආශාවකින් තොරව, කිසිදු ගෞරවයක්, බහුමානයක්, ඒ වගේම කිසිදු බඩගෝස්තරයක් අපේක්ෂා නොකර සම්පූර්ණ සිය ධන දේපල මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරමින් සම්පූර්ණ සිය ජීවිතයේම සර්ව බලධාරී දෙවියන්ගේ ඒ වගකීම
මෙහෙවරකම් සිදු කිරීම සඳහාම පරිත්‍යාග කරමින් ජීවත් වෙමින් මේ ලෝකවාසී ජනතාවට ආදර්ශමත් පිවිතුරු ජීවිතයක් ගත කරවීමට මඟ පෙන්වීම සඳහා පැමිණි ධර්ම දූතයාණන් කෙනෙක් මේ ආධ්‍යාත්මික නායකයාණන් වගේ ආධ්‍යාත්මික හා රාජ්‍ය බලය යන බලයන් දෙකක් තමන්ගේ අතසතුව පැවතියත් එයින් කිසිදු අහිතු ප්‍රයෝජනයක් නොලබා සියල්ලක්ම මහජනතාව වෙනුවෙන්ම කැප කරමින් මහජන සුභසිද්ධිය පමණක් ස්ථාපිත කරමින් ලෝකවාසී ජනතාවට වඩා පූර්වාදර්ශවත් ජීවිතයක් ගත කරමින් අපට නබිවරයෙක් වශයෙන් වක්තෘවරයෙක් වශයෙන් ලෝකවාසී ජනතාවට මාර්ගෝපදේශයන් වශයෙන් මෙලොවට ආදර්ශමත් ජීවිතයක් ගත කර ගියේ ඒ නායක මුහම්මද් තුමාණන්. එම මුහම්මද් තුමාණන් ලෝකයේ අසම සම නායකයන්. එම නිසා තමයි මයිකල් එච් ආට් නැමැති ඉතිහාසඥයා ලෝකයේ පෙරලිකාරයන් සිදු කරපු ලෝක ඉතිහාසයේ පෙරලියක් ඇති කරපු නායකවරුන් දහස් ගණනින් තෝරා ඉන් සිය දෙනෙකු පමණක් අවසාන වශයෙන් තෝරාපත් කරගෙන ඒ පළවෙනි ස්ථානය අප නබි නායක අපගේ පණටත් වඩා අපි ප්‍රේම කරන මුහම්මද් තුමාණන්ට ලබා දුන්නේ. මුහම්මද් තුමාණන් ඒ අසම සම නායකත්වයේ මේ ලෝකයේ ස්ථාපිත කර ගිහින් තිබෙන නිසා ලෝකවාසී ජනතාවට ඉමහත් පෙරලියක් ඇති කරපු නිසා ලෝකවාසී ජනතාව පරදුවට තබලා සිය පුද්ගලික ජීවිතයෙන් ආත්මార్థයෙන් වර්ධනය නොවි සම පුද්ගලික ජීවිතයේ ලෝකවාසී ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරපු නායකයෙක් නිසා ලෝකයේ ආධ්‍යාත්මයෙන් හා ලෞකිකව සියලු ශ්‍රේෂ්ඨවල මඟ පෙන්වපු දාර්ශනිකයෙක් නිසා එතුමාණන් සැබෑ ලෙස මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් ලබා දුන්නු අග්‍රගණයේ නායකයෙකු වන නිසා තමයි මයිකල් එච් හාට් නැමැති ක්‍රිස්තියානි ඉතිහාසඥයා පවා මොහම්මද් තුමාණන්ට පළවෙනි ස්ථානය එම ශ්‍රේණිගත කිරීම් වලින් ලබා දුන්නේ. ඔහු පවසන්නේ මට එහි කිසිසේත්ම වැළකීමට නොහැකි වුණා. එතරම් දුරට මා විසින් යොදාගත්තු සියලු නිර්ණායක වලින් මොහම්මද් තුමාණන්ව අභිභවනය කරන්නට කිසිදු නායකයෙක් මෙලොවේ උපත ලබා නැහැ කියලා මයිකල් එච්චාට් පැවසුවේ නිහතමානීව. ඒ නිහතමානී ගෞරවය මුස්ලිම් ජන සමාජයේ සතුව තිබෙනවා. ඒ අසමසම නායකයාණන්ගේ චරිතය අප සතුව තිබෙනවා. එතුමාණන්ගේ වදන්, එතුමාණන්ගේ ක්‍රියාවන්, එතුමාණන්ගේ ජීවිතයේ සෑම ඉරියව්වක්ම වාර්තාගත වී තිබෙනවා. ලෝකයේ මෙබඳු පුද්ගලයෙකුගේ ජීවිතයක් සියලු ඉරියව්වක්ම සාක්ෂි සාධක සහිතව අංශු මාත්‍රයක්වත් කිසිදු පුද්ගලයෙකුගේ අදහසක් යොමු වන්නට ඉඩ නොදී සම්පූර්ණයෙන්ම මේ ජීවිත කතාව සංරක්ෂණය කරමින් එතුමාණන්ගේ පොදු ජීවිතය මේ ලෝකවාසී ජනතාවට දැනුම් දීම සඳහා පමණක් ලෝකයේ ජීවත් වුණු 500,000කගේ ඉතිහාසය අස්මාඋර් රිජාල් නැමැති පුස්තකයේ වාර්තා කරමින් මබිනායක තුමාණන්ගේ සැබෑ ජීවන චරිතය විශ්වාසනීය ලෙස සම්මත ලෙස එතුමාණන්ගේ පුවත් පැන හැඳින ගැනීම සඳහා 105,000කගේ ඉතිහාසය ආරක්ෂා කරලා එතුමාණන්ගේ සැබෑ ජීවන ඉතිහාස කතාව පමණක් එය පෙරලා අරගෙන ඒවා අනුගමනය කිරීම මුස්ලිම් ජනතාවට ලැබී තිබෙන අතිමහත් වරප්‍රසාදය. එම නිසා මුස්ලිම් ජනතාව සැබෑ ලෙසම නබිනායක තුමාණන්ව හඳුනාගෙන එතුමාණන්ගේ ජීවිතය අනුගමනය කරගෙන එතුමාණන් අපට මඟ පෙන්වා දුන්නේ මඟ පෙන්වීම පමණක් අපි අනුගමනය කිරීම තුළින් තමයි මෙලොවදී අපට ජයග්‍රහණය කළ හැකිවන්නේ, පරලොවේදී ජයග්‍රහණය කළ හැකිවන්නේ. එවන් වූ නායකත්වයක් අපට නබිනායක තුමාණන් ලබා දී තිබෙනවා. එම නායකත්වය සැබෑ ලෙසින් අනුගමනය කරමින් එතුමාණන්ගේ සුන්නාව හෙවත් නබි මඟ නිසි පරිදි පිහිටුවමින් එතුමාණන් පමණක් අපට උගන්වා දුන් ආගම අනුගමනය කරමින් අපි ජීවත් වීම තමයි එතුමාණන්ගේ මෙම ආධ්‍යාත්මික ජීවිතයේ කැපකිරීම වලට අපි සිදු කරන්නා වූ මහෝපකාරය වන්නේ කියන එක මතක තබා ගනිමින් අපි ජීවත් විය යුතුයි. එවන් වූ අසමසම ලෝක නායකයාණන් කෙනෙක් අපට ලබා දීම පිළිබඳව සර්ව බලධාරී දෙවියන්ට ස්තුතිවන්ත වෙමින් එතුමාණන්ව සැබෑ ලෙසින් අනුගමනය කරමින් මෙලොව හා පරලොව ජයග්‍රහණය කිරීමට සර්ව බලධාරී දෙවියන් අපට මහෝපකාර කරත්වායයි පතමි. මාන් හඬවනවා. ඔබ සැමට ස්තුතියි. වාහිරු දාවානා.